ජසපීටයි මොබට ආරාධනා කරනවා අද දවසේ සුපුවත කියවන්නට, සුවිශේෂය කියවන්නට. එහිදී දකින්නේ හෙරෝදියස්, හෙරෝද්ගේ භාර්යාව හෙරෝදියස් ස්නාවක ජුවන්තුමාර තිබූ එක තිබූ තරහට තමන්ගේ දියණිය නටලා හෙරෝද්ගේ සිත පිනවලා ඔහුගේ කැමැත් අරගෙන මෙන්න ස්නාවක ජුවාන්තුමාගේ ඔළුව ඉල්ලනවා, බෙල්ලෙම්ම කපන්න කියලා ඉල්ලිහිමක් කරනවා. හෙරෝද් රජතුමා ඒ ගැන දුක් වෙනවා. මොකද හෙරෝද් රජතුමා දන්නවා ස්නාවක ජුවාම් තමන්ට අභියෝග කළේ තමන්ගේ වැරැද්දක් නිසා. අහස පොළොව උහුලන්නේ නැති පව් තියෙනවා මේ ලෝකේ. අහස පොළොව උහුලන්නේ නැති පවක් තමයි හෙරෝද් කළේ හෙරෝද්ගේ දෙවන කසාදයේදී. කියවන්න, සුවිශේෂය කියවන්න. අහස පොළොව උහුලන්නේ නැති පාපයක් තමයි හෙරෝද් කළේ. ඒක නිසා අද දරුවෙනි, සහෝදර සහෝදරියනි, හෙරෝද් අකමැති වුණත් ස්නාවක ජුවාම්ගේ හිස තැටි එක ගෙනල්ලා හෙරෝදියස්ට බාර දෙනවා. අතර දරුවේනි, ස්නාවක ජුවන්තුමා සත්‍ය වෙනුවෙන් කතා කරලා ජීවිතය පූජා කළා. අද අපිත් සත්‍ය වෙනුවෙන් කතා කළොත් අනිවාර්යයෙන්ම දේවල් නැති වෙනවා, බෙල්ල ගහලා යනවාමයි. හැබැයි මේ ලෝකේ අනවශ්‍ය විදිහට සැප විඳලා නරකාදියට යනවට වඩා දිවෙන මාසගේ රාජ්‍ය වෙනුවෙන් සත්‍ය ප්‍රකාශ කරලා ඝාතනය වෙන එක වඩා යහපත්. දිගු කාලයක් මේ ලෝකේ ඉන්නවට වඩා ස්වර්ග රාජ්‍යයට සදාතනික ජීවිතයට පැමිණීම. ජෙස්පීටයි.